අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරිදේ හරිටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත පිළිකාකාරක අඩංගු බවට තහවුරු වූ පොල් තෙල් බහලුම් 6ක් ප්‍රති අපනයනයේට වරාය වෙත රැගෙන යයි ඇමති සරත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් හෙලි කරයි නැකත් සීට්ටුව සුබ නැකතින් ජනපතිට අවුරුදු නෙවෙයි ජනතාවට මේ පාර කන්න වෙන්නේ ජනතාවට ආණ්ඩුවයි අනුභව කරන්න වෙන්නේ ජවි පෙන් චෝදනා බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීමට අප්‍රේල් මාස 12 වෙනිදායින් පසු අවසර පන්තියක උපරිම සිසුන් ගණන 100කට සීමා වෙයි සෞඛ්‍ය ඇමතිනිය කියයි ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි ආයතනයක් කබීර් හෙලි කරයි ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත රටතුල දැඩි ආන්දෝලනයකට තුරු දී ඇති ආනනය කරන ලද පිළිකාකාරක පොල් තෙල් බහලුම් අතරින් කිහිපයක් ප්‍රති අපනයනය කිරීම සඳහා අද දින වරාය වෙත රැගෙන ගොස් තිබෙනවා ඇෆ්ලොටොක්සින් පිළිකාකාරකයේ අඩංගු බවට තහවුරු වූ පොල් තෙල් ආනයනය කළ ආයතන තුන අතරින් කටාන රිෆයිනරි සමාගමේ බහලුම් 6ක් ප්‍රති අපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද පියවර ගත්තා එම ආයතනයේ ගබඩාවේ සිට ආනයනය කළ සියලුම පොල් තෙල් තොගය බහලුම් 6කට පටවලා ශ්‍රී ලංකා රේගුවේ පරයන්තයට රේගු අධීක්ෂණය යටතේ රැගෙනවිලා එයින් පසු මෙම වරායේ SGT පිටත්වීමේ පරයන්තය දක්වා රේගු අධීක්ෂණය යටතේ රැගෙන ආවා. ඒ අනුව අපි දැන් මෙම තොගය මෙම වරායේ පිටත්වීමේ SGT පරයන්තයට බාර දෙනවා. මෙතෙන් සිට ඇලේසියාවට රැගෙන යන නැව පැමිණීමට ඇත්තේ 13 වෙනිදා මෙම පරයන්තේ රඳවලා තිබුණා. තිබිලා 13 වෙනිදාට එම නැවට පැටවීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ඊටමත් වගකීමෙන් කියනවා රේගුව සමාජය ආරක්ෂා කිරීමට සින්න ආයතනයක්. අපි මේ වෙනකොට අවශ්‍ය මූලික පියවර අරගෙන තියෙනවා මේ ආනයනය කරපු තත්සාතික ප්‍රතික්ෂේප වෙන මේ පොල් තෙල් විශේෂයෙන් අඳුනා ගන්න. ඒවා අපි මූලිකව ඒ ආනයන කරුවන්ගේ ගුදම් වලට නිකුත් කරලා තිබුණත් ඒ ගුදම් වලදී මේ ප්‍රතික්ෂේප වුණ පොල් තෙල් ටික පැහැදිලිව හඳුනගෙන එම පොල් තෙල් තොගය නැවත මේ රටින් ප්‍රතිආපනයනය කරන්න අවශ්‍ය සියලුම ක්‍රියාදාමයන් මේ වෙනකොට සකස් කොට ක්‍රියාත්මක කරගෙන යනවා. පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය අර ප්‍රමිති ආයතන ප්‍රධාන අධ්‍යක්ෂ ජෙනරාල් තුමා කියනවා විස පොල් තෙල් ගෙනාවද ඔව් පරීක්ෂණ කරාද ඔව් තව තියෙනවද ඔව් මොනවද තියෙන්නේ ඒවා කියන්න බෑ ඒවා තහනම් කරනවද දැම්ම තහනම් කරන්න බෑ ටික කාලයක් ආපුවා ඒ මොරු වැඩ අපේ ජීවිත ජීවිත නෙමෙයිද ඔවුන්ගේ ජීවිත විතර ජීවිත දැන් ওই පොල් තෙල් අවුරුදු 4ක් 4මාරක් 5ක් වස පොල් තෙල් ගෙනල්ලා ඒ ආණ්ඩුව කැවුවා හොඳට ඒකෙන් කැවුම් බැද්දා කොකිස් බැද්දා අවුරුදු කෑවා ඔක්කොම කරගත් ඒ දවස්වල ඔක්කොම කලවන්නේ ආණ්ඩුවත් කලවම अदे विष पोल तेल किसीम पुज्जले मेवन होयागन किसीम दड़ूमील व्यरधिकार प्रतिपनाये किमन दिशंधुम मेव को हरी वरदल तीन वरद मिनसुटमीन दड़ूम अद लंका प्रमिति आयतने प्रमिति अक्ने आर्थिक पोल मदे प्रोटीन बहुलाई जल प्रतिशते वैडी वेणी अवस्था निरावरण एलियट मेके पुस्सदेन पुलवा पुस्सदेल निष्पादने बोट पत्नो अनिवार्यमेपलटॉक्सीन तीन पुलवा දැන් මේ රටට වස විස ගෙනාපුන්ගේ කම්පැනි ටික තහනම් කරලා මුන්ව බ්ලැක් ලිස්ට් කරලා මේ අපරාධ කාර්යයන්ට දඬුවම් දෙන්න ඕන ගෝල් ෆේස් එකට ගෙනල්ලා හරිනම් හෙට අනිද්දා තෙල් බෝතලේ 800-1000ට යනවා අවුරුදු නෙමේ කණ්ඩ වෙන්නේ මේ ආණ්ඩුව තමයි ජනතාවට මේ පාර අනුභව කරන්න වෙන්නේ ඇපලොටොක්සින් තේනවයි කියලා අපේ පරීක්ෂණ ආයතන වලින් හොයාගත්තට පස්සේ නැවතේවා පරිභෝජනයට යවන්න රජය කටයුතු කරන්නේ නැහැ. මේක ප්‍රතිඅපනයනෙන් නෙවෙයි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා ආපහු යවන එක. ඒ කරපු අය දැන් නීතිය දක්වා අරගෙන යන්න කටයුතු කරලා තියෙනවා.
පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් දෙදෙනෙකු පිළිබඳව මේ වන විට තොරතුරු තහවුරු වී ඇති බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහමලකරු කවුද කියන එක දැන්ටවත් අපි තෝරාගෙන ඉවරයි. ඒ කියන්නේ දැනගෙන ඉවරයි. ਉਹ තමයි අර නෞෆර් මෞලව කියන එක නම. සහ හජ්ජු රග්බාර් කියන එක. නෞෆර මෞලව කිතුමා තමයි අර බග්දාඩි කියන එක නම 2014 දී තමයි IS මතවාදී ගෙනාවේ. ඉරාකේ ඔහු සමග එකතු වෙලා මේ මතවාදයට ඇතුළු වෙන්නේ ඒවා. එයා තමයි. ඒ නෞෆර් මෞලව තමයි සාරාන්ගෙත් මොළ සෝදනය කරලා කලේ. සාරාන් මේකට සම්බන්ධ වුණේ 2016 දී. මේ නෞෆර් මෞලව තමයි 2014 දී මේ බග්දාඩි සමග එකතු වෙලා මේ IS මතවාදී ලංකාවට ගෙනාවේ කැලිෆේට් රාජ්‍ය, ඒ කියන්නේ ඉස්ලාම් රාජ්‍ය සඳහා. ඔහු දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ. ඔහුත් අර 32ට අයිති වෙනවා. එතකොට මහමලු කරු හැටියට අපි අඳුරන්නේ, අපි පොලිසිය අඳුනාගෙන තියෙන්නේ ඒ නෞෆර් මෞලවි සහ අර හජ්ජු රබ් जमात इस्लाम ए संविधान मतवादी सहरान मरागन मेरुना मे संबंध हंगवा सदा उद्रोन अभी यमुकन दैनट दिशी हक रिमांड बार हस् दिन दीर्घ कल रोग मत रागन इन दिशी तुला हस् दिन आगे भूट इधरी नवन सदा साक्षी ගොනුකලාට පස්සේ අපි නීතිපතිතුමා වෙත යොමු කරනවා. දැනට ඊට අමතරව මහමල කරු කියලා ඉතින් අපි කවුරුත් හඳුනාගෙන නැහැ. හඳුනා ගන්නවා නම් විමර්ශන කටයුතු මම කිව්වා වගේ හැමතිස්සෙම කරගෙන යනවා. එක කවදාක නවතින්නේ නැහැ. ඉදිරියේදී අපි තවත් සැකකරුවෝ අල්ලගත්තොත් දැන් ඊ පෙරේදාත් අපි දෙන්නේ තුන් දෙනෙක් තවත් සැකකරුවෝ අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට විරුද්ධවත් අපි කටයුතු කරනවා. අබුහින් සහ සාරා ජෙස්මින් සම්බන්ධයෙන් මේ වෙද්දි තිබෙන විමර්ශනවල නවතම තත්ත්වය මොකද්ද? සාරා කියන කෙනා මැරුණාද නැද්ද කියලා අපිට තාම කියන්න බෑ. මොකද පළවෙනි එකේ DNA ප්‍රතිඵල වලින් ඒක සනාතුරේ නැහැ. නමුත් මේ ශරීර කොටස් තියෙන්නේ. පළවෙනි DNA පරීක්ෂණයේදී සාරා ජෙස්මින් මැරුණ නැහැ කියන එක සනාත වෙලා තියෙනවා. මොකද නෑ නෑ පළවෙනි DNA පරීක්ෂණයේ ශරීර කොටස් ගෙනල්ලා සාරාගේ මවගේ DNA සහ මේ DNA සමග සංසන්දනය කළා. ඒක සැසඳුනේ නැහැ. සාරා මැරලා නැත්නම් අපි රෙඩ් නෝටිස් යවනවා ඉන්ටර්පෝල් එක හරහා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ජනාධිපති කොමිසම නිර්දේශ කළ තිබ්බා බොදු බල සේනාව තහනම් කළ යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ ස්ථාවරය මොකද්ද? ඒක තමයි නීතිපති දෙපාර්තමේන්තුවට ඒ සියලුම දේවල් බාර දීලා තියෙන්නේ. නැ තහනම් කරනවාද නැත්ද ඔබතුමන්ලාගේ අනුකමිටුවේ තියෙන්නේ? ඔබතුමන්ලාගේ නිර්දේශ අනුව තමයි ඊළඟ පියවර ගන්න. ඒ කියන්නේ ඒකත් නීතිපති තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට ඒ සිද්ධීන් පිළිබඳව කමිෂන් සභාවට ඇවිල්ලා කමිෂන් සභාවේ විමර්ශනයක් කළා නැහැනේ. එයාලා ඉදිරිපත් වෙච්ච සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි අරගෙන ඒ සාක්ෂි වලට හැම පැත්තෙම අය නීතිඥයෝ හිටියා සාක්ෂි ගත්තා. නමුත් විමර්ශනයන් හරි විදිහට කරන්න ඕන පොලිසිය. අදකරුතුමාත් කියලා තියෙනවා අප්‍රේල් මාස 21 වෙනිදා ඉස්සෙල්ලා මොනව හරි කළේ නැත්තම් උන්වහන්සේ උද්ඝෝෂණය කරනවා කියලා. ඉතින් ඒක නීතිපතිතුමා අතේ තමයි දැන් ඒ වගකීම තියෙන්නේ. ඉතින් නීතිපතිතුමාටත් ඒක කරන්නට සාමාන්‍ය කාලයක් කියයි. ආණ්ඩුව මේ වැඩේ කරන්නේ නැහැ. හිමින් හිමින් කරනවා කියන එක තමයි මේ අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡා විදි ප්‍රකාශ කළේ. ඔබතුමාලා කරන්නේ නැහැ. ඉතින් ඒකට මේ ආණ්ඩුවට බයින්න බෑනේ. ඒකයි මම වරින් වර පුනුපුනා කියන්නේ ආණ්ඩුව කියන්නේ පොලිසිය සහ අනිකුත් විමර්ශන කණ්ඩායම. අපි විසින් කරන්න තියෙන සියලු දේම කරා හමාරයි. ඒතකොට මේක ආණ්ඩුවට නෙමෙයි බයින්න ඕනේ. එහෙමනම් බයින්න ඕනේ නීතිපතිවරයාට. නමුත් නීතිපතිවරයාගේ මේ ප්‍රමාද වෙනවා නම් ප්‍රමාද වෙන කරුණු අපි බුද්ධිමත් ජනතාවක් හැටියට මම දන්නේ විපක්ෂයේ ඉන්න බුද්ධිමත් අයද කියලා බුද්ධිමත් ජනතාව කැටියට අපි කල්පනා කරන්න ඕනේ. දැන් අපි මමම දුන්න ෆයිල් අට අඩි 3ක් විතර උසයි. පාස්කු ඉරිදා කාදිනල් හිමිපාණන් කියනවා මේ ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනාධිපතිතුමා දැන් ආයේ පක්ෂ ප්‍රතිසංවිධානය කරන් ඡන්දෙ ඉල්ලන්න එනවා හැම කතාවක්. හිටපු ජනාධිපතිතුමාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාදයි කියන දේ තමයි කාදිනල් හිමිපාණන්ගේ ස්ථාවරය වෙන්නේ. ඒක ප්‍රමාද වෙලාද හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුද මොකද ස්ථාවරය? දැන් ඒක අත වශයෙන්ම අපි පැහැදිලිව කිව්වා දැන් නීතිය නළු දාන්න අපට බෑ. සිරිසේන මහත්මයා ඡන්දේ ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද කියලා උන්වහන්සේ අතුතුන් කාදින් මැතුමා අහලා තිබ්බා. හැබැයි මට ප්‍රශ්නයක් එනවා ඔබතුමාලත් එක එකතු වෙලා ඔය 20 මැතිවරණයේදී ඔහු තරම් කරනවා. හැබැයි උන්වහන්සේ කිසිම සද්දයක් මට ඇහුන්නේ නැහැ මේ මේ එහෙම එනවා කියලා. හැබැයි දැන් එන්නේ කොහොමද ඒක? පොඩි ගැටලුවක් තියෙනවා. මේ දැන් කියනවා ඉත රෙදි ඇඳගෙනද ඉල්ලන්නේ. ඇයි එයා එහෙම කළේ කියලා. එතන ගැටලුව මොකක්ද එන්නේ? ඒද ඔබතුමත් එක්ක ඉල්ලනකොට බොහොම හොඳයි. සත්‍යයෙන්ම රෙදි ඇඳත් නැතත්
වැරදිකරුවා වැරදිකරුවා නම් ඒකට දඬුවම් ලැබේ. ඔබතුමා ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ නීතිපතිතුමාගේ. සම්පූර්ණ. පළවෙනි ප්‍රශ්නේ. රජය බොහොම ස්වාධීනයි, අධිකරණයේ ස්වාධීනයි, රජයේ ස්වාධීනයි, නඩු පැවරීමේ පූර්ණ අයිතිය තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාට. එතකොට මේ ඔබතුමා අහන ප්‍රශ්නේ හරි සරලයි. මෙතෙක්කල් මේ කියපු කතා ඔක්කොමත් ඒකමයි කියන්නේ. ඒ සම්බන්ධව අවධානය යොමු කළ යුත්තේ නීතිපතිතුමා. අපි රජයක් හැටියට ඒ සම්බන්ධව අපේ කිසිම බාධාවක් ඒ වෙනුවෙන් නැහැ. බස්නාහිර පළාතේ උපකාරක පන්ති අප්‍රේල් මාස 12 වන දිනෙන් පසුව ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර තවත් ස්පුට්නික් 5 එන්නක් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා මිලියන 6ක් මිලදී ගැනීමට තීන්දුව කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජය මේ වෙනකොට වෙන් කරලා තියෙනවා ඩොලර් මිලියන 69.65ක මුදලක් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මාර්තු මාස තිංමස් දින පැවති අමාත්‍ය මණ්ඩලයේදී මේ අනුමැතිය ලබා දීලා තියෙනවා. ඉස්සෙල්ලා ගෙන ආපු මිලියන 7ත් මේ මිලියන 6ත් එක්ක මිලියන 13ක් ඒ නිසා මිලියන 6ම अप्रेल 12 වෙනිදායින් පස්සේ පුද්ගලික පන්ති හෝ උපකාරක පන්ති පටන් ගැනීමට බස්නාහිර පළාත තුල හැකියාවක් ලැබෙනවා. එමෙන්ම උපකාරක පන්ති පෞද්ගලික පන්ති නැවත විවෘත කිරීම සඳහා සූදානම් වීමේ මාර්ගෝපදේශයට අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව වරකට උපරිම 100කට සීමා කළ යුතුය. මෙය මහා පරිමාණයේ පන්ති සඳහාද අදාළ වන අතර සෑම විටම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතුය. ආසන පහසුකම් 100ට වඩා අඩුවන අවස්ථාවකදී සිසුන් සංඛ්‍යාව මුළු ආසන ධාරිතාවෙන් 150ට වඩා නොඉක්ම විය යුතුය. උපකාරික පන්තියක් සඳහා වන 100ක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව වෙනස් කළ හැක්කේ රටේ පවතින COVID-19 රෝග ව්‍යාප්තිය සහ අදාළ ආයතනවල මෙම රෝගය පැතිර යාමේ අවදානම සෞඛ්‍ය අමාත්‍යාංශය මූලික කරගත් විද්වත් කමිටුවක් මගින් සමාලෝචනය කිරීමෙන් අනතුරුව පමණක් බව අවධාරණය කරමි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද පිළිගන්වනු ලැබුවා. सिंगल हा देमल अलुत अवरुदु नेकत सीटुव सांप्रदायिकव चारित्रानुकूलव जनाधिपति गोटाबे राजपक्ष महता वेत पिलिगैन्वीम अद पेरवरुवे जनाधिपति निलनिवसेदी सिदुवुना चिराकत पिलिवेत अणुव अंडबेरकरु समग पेमिन नेकत करु रगेन आ नेकत सीटुव जातिक उरुम प्रासांगिक कला सह ग्रामीय कला शिल्प प्रवर्धन राज्यमात्य विदुर विक्रमनायक महता विसिन जनाधिपतिवरया वेत पिलिगन्वनु लबुवा अलुत अवरुदु उदाव पुण्यकालय आहार पिसिम लिपकिनी दल्वीम आहार अनुभवय हिसतिल गैम सह नव वसरे रकिया संदहा पीटत व्याम आदि शुभ मुहूर्तयान नेकत सीटुवट ऐतुलत शुभ अलुत्तवरुद्दक् वेवा बुद्ध शासन आगमिक सह सांस्कृतिक कटियुत अमात्यांश लेखम महाचार्य कपिल गुणवर्धन जातिक उरुम प्रासांगिक कला सह ग्रामीय कलाशिल्प प्रवर्धन कटियुत राज्य अमात्यांश लेखम निशांति जय सिंह सांस्कृतिक कटियुत अध्यक्ष तरणी अनोचा गमगियान महात्म महात्मी नतुल पेरिसक मेम अवस्थावट एक वसिटिया රජේ වරායනගර නව කෙටුම්පත හරහා පාර්ලිමේන්තුව සමග තරඟකාරී ආයතනයක් ස්ථාපිත වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා චෝදනා කරනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවයි. වරාය නගරය සංවර්ධනය කිරීමට කටයුතු කරන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ එහි අධි ආරක්ෂිත කලාපය තුල අක්කර 50ක ඉඩම් භූමි ප්‍රමාණයක් සින්නක් කරව චීන රජයට ලබා දෙන්නට කටයුතු කරා. එය 2015 අපේ ආණ්ඩුව ආගමන් එම ගිවිසුමට එකඟ නොවි අධි ආරක්ෂිත කලාපයේ සින්නක් කරව ලබා දෙන්නට කටයුතු කරපු අක්කර 50 නොදී
එක බදු ගිවිසුමකට පරිවර්තනය කරන්නට අපට හැකියාව ලැබුණා. නැවත බලයට ඇවිල්ලා මාර්තු 24 වෙනිදා නීති කෙටුම්පතක් ඉදිරිපත් කරනවා වරාය නගර කොමිසමක් පත් කිරීම සඳහා. මේ කෙටුම්පත හරහා ලංකාවේ ස්වාධිපත්‍යයට බලපෑමක් සිදු වෙන බව තමයි අපේ අදහස. අපේ ව්‍යවස්ථාවේ 76 වෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව සමග තරණකාරී ආයතනයක් ආයේ බිහි කරවන්නට ඉඩ නැහැ. හැබැයි මේ පනත මගින් මේ පත්වන කොමිසමට තරණකාරී ආයතනයක් ඇතිකරන්න පුළුවන් තරම් බලතල කොමිසමට පැවරෙනවා කියන එක තමයි අපේ මතය. මම හිතනවා ලංකාවේ ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තම බලය අත්හැරීමේ පනතක් ඉදිරිපත් කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වූ අතර එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අදහස් පළ කළා. රංජන් රාමනායක මැතිතුමාගේ පාර්ලිමේන්තු නොපැමිණීමේ යෝජනාව මත එතුමාට මාස 3ක නිවාඩුවක් ලබා දෙන්නට ඔබතුමා ඒකට අනුමැතිය ලබා දෙන්නේ කියලා මම බොහොම කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ එතුමාගේ මන්ත්‍රීකම පිළිබඳ අභියාචනාවක් තිබෙන මොහොතක මම ඔබතුමාගෙනුත් මහලේකම්තුමාගෙනුත් ඉල්ලීමක් කරන පාර්ලිමේන්තුවේ කරුණාකරලා එතුමාගේ අර මාස 3ේ නොපැමිණීම පිළිබඳ කරුණු කාරණා ගොනු කරලා මැතිවරණ කොමිෂන් සභාවට ලියුම් යවන්න එපා මේ එතුමාගේ මන්ත්‍රීකම අහෝසි කියලා. ගරු කතානායක රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පිළිබඳව විපක්ෂ නායකවරයා මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරන කතානායකතුමනි. මම පසුගියදා එතුමාට විරුද්ධව නඩුවක් දාලා ඒ නඩුව එතුමාමගෙන් සමාව ඉල්ලලා මම නඩුව ඉල්ලස් කරගත්තා. මට එදා රංජන් රාමනායක මන්ත්‍රීතුමා උසාවියේදී හම්බුණා. ගරු කතානායකතුමනි, එතුමාගේ කතාව ඇහුවාම මට අවංකව මගේ හිත වුණුණා. එතුමා කිව්වා එතුමා ඇතුලේ ඉන්නේ විපක්ෂ නායකවරයයි සම්බන්ධුනි හින්දා කියලා. මට කිව්වා එතුමාගේ නඩුවට සාක්ෂිකාරව 103 දෙනෙක් හිටියයි කිව්වා. 103 දෙනෙක් ඉඳද්දි 3 දෙනෙක්ගේ නඩුව ඉවර කරන්න කිව්වයි කියලා කිව්වා. මම වගකීමකින් කියන්නේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා කියපු දේ. තමුන්ාසයට ඕනේ නම් අවශ්‍ය නම් මම දිගුරුම් ප්‍රකාශකෙන් ගෙනත් දෙන්නම්. රංජන් රාමනායක මන්ත්‍රීතුමාට දැන් මේගොල්ලෝ කියලා කියනවලු තමුන්ාසයේ නඩුව ජිනීවා ගෙනියන්න දෙන්න කියලා. රංජන් කිව්වා මම ඔය කඩේ යන්නේ නැහැ. මං ජිනීවා ලියුමට අස්සම් කරන්නෙත් නැහැ. සාක්ෂිකාරව 103 දෙනෙක් හිටියා. 3 දෙනෙක්ගේ නඩුව අවසන් කරලා රංජන්ව හිරේවලා ජිනීවා ගෙනියන්න ප්ලෑන් හදලා මෙතන කතා කරනවා රංජන් බේරගන්න. රංජන්ට දරු කතානායකතුමනි, කිසිම දවසක රංජන් රාමනායක මැතිතුමාගේ නීතිඥවරයා බවට මම පත්ුනේ නැහැ. මම හැබැයි එතුමාව නිදහස් කරන්නට නිත්‍යානුකූලව කළ හැකි හැම දෙයක්ම කරා. දැන් මේ සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමා මේ ගරු පාර්ලිමේන්තුවේ කාලය විනාශ කරමින් තමන්ගේ පෞද්ගලික කතාවක් ගැන මේ කරන්නේ. රංජන් රාමනායක මැතිතුමා ගැන ඔබතුමා රූලින් එකක් දීලා තියෙනවා. එතුමාගේ මේ තියෙන ඔළුවේ අමාරුව බේරගන්න මේක පාවිච්චි කරන්න බෑ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමුවමු හෙට උදෑසන 6ට. සුබම සුබ රාත්‍රියක් ඔබට. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.